ප්‍රණේ ආදරණීය දුවේ පුතේ ඔලවිතාවත් ආදරය වන දවසේ පන්ති පිළිගන්නවා අපි. අද එනම් ඔලට වැදගත් කොටසක් අපි තෝරගත්තා. අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි වර්ධනය කරගන්න ඕනේ ඔයාලට. මොකද ඔයාලා මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දීම අනිවාර්යයි ඔයාලගේ ප්‍රශ්න පත්‍රය තුළ. ප්‍රශ්න පත්‍රය තුළ මුහුණ දීම කෙසේ වෙතත් මොනවා හරි දෙයක් කියවලා අහලා නේද සවන් දීලා කියවලා කතා කරලා අවබෝධයෙන් ඒ දේ කරන එක බොහොම වැදගත් වෙනවා ජීවත් වෙන්න ඕනම තැනක නේද. අපි මේ සමාජය තුළ ජීවත් වෙන මේ ඉගෙන ගන්න පුතේ නේද. එතකොට තව කෙනෙක් කියන දෙයක් අවබෝධ කරගන්න, තව කෙනෙකුට නිවැරදිව සවන් දෙන්න, දෙයක් නිවැරදිව කියවලා අවබෝධ කරගන්න, මෙන්න මේ කියන දේ අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට අවශ්‍යමයි. ඒ නිසා අපි එහෙනම් බලමු ඔයාලට මාත් එක්ක කියවන්නත් පුළුවන්, එහෙම නැත්නම් අහගෙන ඉඳලා බලන්නත් පුළුවන් මොකද්ද මේ ඡේදයේ තියෙන්නේ කියන කාරණේ. හොඳයි අපි එහෙනම් යනවා ඡේදයට. බලන්න පුතේ දැන් ඔයාලට පේනවා ඡේදයේ තියෙන්නේ මොනවද කියලා. ටීචර් කියවනවා ඔයාලට අහන් ඉන්න පුළුවන්, එහෙම නැත්නම් මාත් එක්ක කියවන්නත් පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. හරි. තෙත්මෝ කීප දෙනෙක් ඉදිරියට ආහ. දැන් ටීචර් කවල් පස්සේ පුතාලා කියන්නකො. උඩ හරි. ඔවුන් යන් ඔවුන් ගමන් ගත්තේ යාන්තමින් පොළොවට පා තබන්නාක් මෙන් ඉතා නිසලවය. අං තට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක් වැව ඉවුරේ සිටගෙන දෙකන් ඒ මේ අතහරවමින් උදාර ලීලාවෙන් බලා සිටියේය. ඌ රලේ නායකයා වන්නට ඇත. ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස දිය බොන්නට වූහ. මුව දෙනක් කුඩා පැටවකුත් සමඟ දියට බැස්සාය. අනතුරුව මෙතෙක් වේලා ගොඩ සිටිමුවාද වැවට බැස්සේය. වනගත ළමෝ ආචාර්ය දොන් පීටර් පියතුමා. හරි, දැන් ඔයාලා පුතේ මේ කොටස කියෙව්වනේ. අපේ අශ්මිත මට පේනවා වෙන වැඩ කරනවා වගේ කො ලස්සනට පුටුවේ වාඩි වෙලා ටීචර් දිහා බලාගන්න, එහෙම නැත්නම් ස්ක්‍රීන් එක දිහා බලාගමු බලන්න. හරි, දැන් බලමු පුතේ ඔයාලට කියවද්දි මේ ඡේදය තේරුණාද කියලා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. මම කියවන්න දැන් කියවීම නෙමෙයි මේ එකේ දෙකේ පන්තිවලදී කියවීම හොඳට ප්‍රගුණ කරගත්ත පුතාලා. දැන් තියෙන්නේ කියවන්න විතරන්නේ, මේ කියවන ගමන් මොකද තියෙන්නේ කියලා අවබෝධ කරගන්න පුතේ. එනම් බලන්න තිත්මෝ කීප දෙනෙක් ඉදිරියට ආහ. දැන් ඔයාලගෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඉදිරියට පැමිණියේ කවුද? එහෙනම් ඔයාලා මෝ කියලා ලිව්වොත් පුතේ ප්‍රශ්නට උත්තරේ වැරදි. තිත්මෝ කීප දෙනෙක්. අන්න ඒ ටික මෝණා. ඉදිරියට ආවේ කවුද? තිත්මෝ කීප දෙනෙක්. දැක්කරනේ දැන් අපි ඉස්සර නම් මෝ කියලා විතරනේ දුන්නේ උත්තරේ. එහෙම බෑ. හරි? තිත්මෝ කීප දෙනෙක් තමයි ඉස්සරහට ආවේ. ඔවුන් ගමන් කරන්නේ යාන්තමින් පොළවට පා තබන්නක් මෙන් ඉතා නිසලවය. අපි එහෙම ඇවිදලා බලමු බලන්න. හැමෝම එන්න බලන්න, ඇවිදින්න දැන් මාත් එක්ක. දැන් ඔන්න අපිට ඇවිදින්න පුළුවන් එක එක විදිහ තියෙනවා. දුවගෙන යන්න පුළුවන්, හයියෙන් අඩේ තියලා යන්න පුළුවන්. නෑ, දැන් මේ කියන කතන්දරේ විදිහට කොහොමද පුතේ මූ ඇවිදින්නේ? පොළවට දැනෙන්නේ නෑ. හරියට හෙල්ලෙන්නවත් නැතුව නිසස නා නිසලව නේද? නිකන් හෙල්ලෙන්නවත් නැතුව නිකන් අර පොළවට දැනෙන්නවත් නැතුව ඉතාම හෙමින්
නේද? කිසි කලබලයක් නැතුව අන්න හරි. දැන් ඔය උනාදි මෝහ යන්නේ අපේ මොයක් වගේම යනවා නේද? අර මපෝරුයි චුට්ටක්වත් තේරෙන්නේ නැතුව ඔන්න පොළවට දැනෙන්නවත් නැති තරම් බොහෝම හෙමි, ඉතාම නිසලව. නේද? හරි. ඔන්න පොතේ මේ විදිහට තමයි ඔන්න මෝහ ඔන්න ඇවිදගෙන යන්නේ. හරි. එතන ඉන්නවා මෙන්න මෙහෙම එකේ. දැන් ඔන්නට මැවෙන්න ඕන මෙයාම. අං තට්ටු කීපයක් දරු ලොකු මුවෙක්. ඒ කියන්නේ කවුද ඒ? අපි බලමු අං තට්ටු කීපයක් කියන්නේ මොකද්ද කියලා. ඔන්න පුතේ තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම නේද? සාමාන්‍ය අපි හරක්ගේ අං දැකලා තියෙන්නේ මෙහෙම මෙහෙම. මේ හරක්ගේ අණක් නේද? අන් දෙක ඔහොමනේ. හැබැයි දැන් මේ කියන මුවාගේ අන් දෙක පුතේ ඔහොම නෙමෙයි. මෙහෙම 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 ඔහොම අං තට්ටු කීපයක්. ඔන දැකලා තියෙනවද මෙහෙම? දැන් මේ මුවාගේ අං තට්ටුව මෙන්න මේ වගේ. ඔහොම ඔහොම ගිහිල්ලා තියෙන අං තට්ටුවක් පුතේ දැකලා තියෙනවද මෙහෙම? අං තට්ටු කිහිපයක් දැරුවේ මෙන්න මේ කියන මුවාගේ අං තට්ටුව මෙන්න මේ වගේ. අර හරකගේ අන් දෙක වගේ නෙවෙයි, මුවාගේ අන් තට්ටුව මෙන්න මේ වගේ. තට්ටුවක් තට්ටු තට්ටු තියෙනවා ඒ අන් වල නේද? නිකන් අන් දෙකක් නෙමෙයි. තට්ටු 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 උඩට උඩට ගිහින් තියෙන. එහෙනම් ඔන ලොකු මුවෙක් වැමෙයා නේද? ලොකු මුවෙක් වැවේ උරේ ඉතගෙන. වැව යුරේ. එයා වැවට තාම බැහැල නැහැ, යුරේ තමයි ඉන්නේ. දෙකන් ඒ මේ ඇත හරවමින්. කෝ බලන්න හරවල පෙන්නන මූ කන් දෙක හරවන්නේ කොහමද? කෝ බලන්න හරවල පෙන්නන කන් දෙක මට. සාමාන්‍යයෙන් එයාලා ශබ්දෙට බොහෝම සියුම් ශබ්ද වලට පවා හුන්කන් දෙන ගමන් ඉන්නේ පුතේ නේද? ඇයි ඒ? එයාල හරිම බය සත්තු, අහිංසක සත්තු නේ. හැමතිස්සෙම කොයි වෙලාවෙ චුට්ටක් වතුර බොනවා. කන නේද? මෙහාට හොඳ අවධානයෙන් ඉන්නේ. කෝ දැන් මුව ටික කන් ටිකත් හොලවම බලන්න. හොලවන නෙමේ. කනේ අන්න හරි. දෙකන් ඒ මෙයාද හරවමි. බෙල්ලෙන් මන් නෙමෙයි පුතේ, එයාලා මේ කනම මෙහෙමත් හරවනවා නේද? කන විතරක් කොහම හරවලත් එහාට මෙහාට හරව හරව අහනවානේ. එහෙම බොහොම හොඳයි. ඔය බලන්නකො අන් තට්ටු කීපයක් දරාගත්ත මුවා ලස්සනට කන් දෙක එහාට මෙහාට හොලවල බලන. හරි හොඳයි. ඔන්න දැන් මෙයා ඉන්න මේ විදිය තමයි පුතේ විස්තර කරන්න. ලොකු මුවා ඉන්න විදිය උදාර ලීලාවෙන් බලා සිටින්. අනිකන් ඉන්නේ හරි ආඩම්බර විදියට නේද? උදාර ලීලාවෙන් ආඩම්බරයෙන් තමයි ඉන්නේ මේ අන්තට්ටු කීපයක් තියෙන මේ ලොකු මුවා. ඌ රලේ නායකයා වන්නට ඇත. ඒක නිසා වෙන්නේ. දැන් නායකයා සාමාන්‍යයෙන් එහෙම නේද? නායකයා අනිත් අය බොන්න ඉස්සලා ගිහලා මමයි මුලින්ම වතුර බොන්න කියලා බොන්න අනිත් හැමෝම ආරක්ෂා කරන කෙනෙක් තමයි නායකයා කියන්නේ. එයා මේ අනිත් අයට මේ වතුර බොන්න දීලා ඉඳ දීලා එයා බලනවා මේ තමන්ගේ රළ ආරක්ෂා කරගන්න. සතෙක් නපුරු සතෙක් එහෙම වෙනවද යාලා වල්ල ගන්න නේ. එයා බොහොම ආඩම්බරෙන් ඉන්නවා. අනිත් අය වතුර බොනකම් මේ හැමෝගේම ආරක්ෂාවට එයා නායකයා වෙන්න ඇති කියලා හිතෙනවා. හරි. ඌ එසේ සිටිද්දී සෙස්සෝ වැවට බැස දිය බොන්නට ඌහ. සෙස්සෝ කියලා කියන පුතේ අනෙකුත් අය, අනෙක් අය. හරි. සෙස්සෝ කියන්නේ අනෙක් මෝ ටික දැන් ඔන්න වැවට බැහැලා දිය බොන්නට ඌහ. දිය කියන පුතේ වතුරට. හරි. ඉතින් ඔයාලගෙන් අහන්න පුළුවන් වතුර යන පදයට සමාන පදයක් ඡේදයෙන් උපුටා දක්වන්න. ඡේදයෙන් සොයා ලියන්න. එදිර ඔයාලා මේ වතුරට කියන්නේ ජලය කියලා, ජලය කියලා ලිව්වට ඔන්න උත්තරේ ලකුණු ලැබෙන්නේ නැහැ. ඡේදයෙන් ගන්න තියෙන්නේ, ඡේදයේ තියෙන වතුරට දිය කියලා. ඒතකොට උත්තර ලියන්න ඕනේ දිය කියන වචනේ. හරි. ඒ නිසා තමයි දැන් ඔන්න කල්පනාවෙන් අවබෝධයෙන් කියවන්න ඕන කියලා කියුවේ. මුව දෙනක්. මුව දෙනක් කියලා කියන පුතේ මුවාගේ ගැහණු සත්තාර්ථම මුව දෙන කියන්නේ. හරි. පොඩා පැටවකුත් සමග දියට බැස්සාය. දැන් ඔන්න ඇඳෙන්න ඕන. පුංචි පැටියකුත් එක්ක මුව අම්මා කෙනෙක් ඔන්න වතුරට බැස්සා. අනතුරුව මෙතෙක් වේලා ගොඩ සිටි මුවාද වැවට බැස්සේය. දැන් මේ දෙන්න වැවට, මේ දෙන්න වැවට බැස්සට පස්සේ තමයි අර විශාල අං තට්ටුවක් තියෙන මුවත් වැවට බැහැලා දිය බිව්වේ. හරි. දැන් ඔන්න මම අපේ පුංචි දුවලා පුතලාට තේරුම් ගන්න පුළුවන් මේ ඡේදේ
විචේ තේරුම් කරලා දුන්නා. මම දැන් ඔයාලගෙන් ප්‍රශ්න කීපයක් අහන්නයි පුතේ හදන්නේ. තිත්මෝ ගමන් කළේ කෙසේද? තිත්මෝ ගමන් කළේ කෙසේද කියලා අහනවා. අපි හොයමු. ඡේදයෙන් පුතේ උත්තර හොයන්න තියෙන අපිට. තිත්මෝ ගමන් කළේ කෙසේද? මෙන්න බලන්නකො. අපි අපිට හිතන උත්තරය ලියන්නේ නැහැ දැන්. හොඳද? හිතන උත්තර ලියලා හරියන්නේ නැහැ. ඔන්න බලන්න. ඕන් ගමන් ගත්තේ මෙන්න උත්තරේ. යාම්තමින් පොළවට පා තබ මින් තබ මින් යාම්තමින් පොළවට පා තබමින් ඉතා නිසලව. ඕන වලට මෙහෙමම ගන්න පුළුවන් පොතේ. යාම් තමින් පොළවට පා තබන්නක් මේ නිතා නිසලව. දැන් මේ හදාන්න ගිය උත්තර වලට පැරලෙයිනේ නේද? අපි මෙතනින්ම අරගෙන උත්තර ලියන පොරොත්තු වෙමුකෝ. තාම හදාන්න තරම් ලොකු නෑනේ ඔයාලා නේද? හරි. මෙහෙම අවශ්‍ය නැහැ. අපි කෙලින්ම ගම මෙතනින් උත්තරේ. ගමන් කළේ කෙසේද කියලා අහනකොට යාම් තමින් පොළවට පා තබන්නක් මෙන් ඉතා නිසලව. හරි. ඔන්න උත්තරේ දැක්කනේ. දැන් අර චූටිල් ලියලා හරියන්නේ නැහැ. බොහොම හෙමින් ගියා. ඔන්න ඔය වගේ තමන්ට හිතන හිතන දේවල් ලියලා හරියන්නේ නැහැ. අපි ලියන්න ඕනේ මෙතන ඡේදයෙන් අරගෙනමයි උත්තර. හරි. ඊළඟ ප්‍රශ්න බලමු. වැව යූරේ සිටගෙන සිටියේ කවුද? බලන්න. ලොකු මුවෙක් වැව යූරේ සිටගෙන. අන්තඅටු කීපයක් දරූ ලොකු මුවෙක් වැව යූරේ සිටගෙන. එහෙනම් වැව් යූරේ සිටගෙන සිටියේ කවුද කියද්දි පුතේ ඔයාලා නිකම්ම ලොකු මුවෙක් කියලා ලියන්න එපා, මුවෙක් කියලා ලියන්න එපා. අන්තඅට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක්. අන්න උත්තරේ. අන්තඅට්ටු කීපයක් දැරූ ලොකු මුවෙක්. මෙතනින්මයි ගන්න ඕනේ. හරි. මුව දෙන දියට බැසේ කා සමගද? බලන්න. මෝදන කුඩා පැටියෙකු සමග දියට බැස්සා. එහෙනම් මෝදන දියට බැස්සේ කා සමගද? කුඩා පැටවකුත් සමග. පුතේ සමග කියන එකත් ඕනා. හරි. කුඩා පැටවකුත් සමග කියන උත්තරේ ඒ විදිහම තියෙන්න ඕන. මෝ යන පදේ ඒක වචන පදේ. ඒක නම් ඔයාලා දන්න නේද? මට කියන බලන්න මෝ කියන වචනේ ඒක වචන පදය. අපි අහලා බලමු. තශිනි. තශිනි කියන්න බලන්න. මුවෝ කියලා කිව්වහම ඒක ඒක වචන පදේ මොකද්ද? එක්කෙනෙක් ආවත් අපි කවුරු කියලාද කියන්නේ? මුවෝ කියද්දි ගොඩක් නේ පුතේ. එක්කෙනෙක් ආවත් අපි යාළ මොකක් කියලාද කියන්නේ තශිනි? ඔහා මුවා. ඔන්න එච්චරයි. වෙරි ගුඩ්. මුවා. හරි. ඊට පස්සේ දිය යන පදයට සමාන පදයක්. ඔන්න අපි අහන අනිත් පැත්තේ ශායි කියලා හිතුව වැත්තනේ අනිත් පැත්තට අහලා තියෙන්නේ. දිය යන පදයට සමාන පදයක් මිසදි කියන්න බලන්න. දිය මං දැන් කිව්වා. දිය කියන්නේ මොනවටද? නිපුණි. අනාදි. වතුර. වතුර. දෙන්නගේ මුත්‍රය පරක් වෙලා. මම දැන් තුන්දෙනි එකකට තවස්ථා දුන්නේ. හරි. වතුර. හොඳයි පුතේ. වතුර ජලය ওই දෙකෙන් එකක් කියන්න පුළුවන් අපිට. හරි. මුවා යන පදයේ ස්ත්‍රීලිංග පදය කුමක්ද? මුවා යන පදයේ ස්ත්‍රීලිංග පදය. ඒකත් මෙතනම තියෙනවා. මම දැන් කිව්ව චුට්ටකට කලින් නිලලාදී. මුවා කියන පදයේ ස්ත්‍රීලිංග පදය. මුවා කියන පිරිමි සතා ගැහෙන පදයේ. මුවා දෙන්න. මුව දෙන. මෙතනම තියෙනවා මුව දෙන. වෙරි ගුඩ්. සෙස්සෝ යන පදයෙන් අදහස් වන්නේ කුමක්ද? දැන් මම කිව්වා කියලා දුන්නා නේද? සෙස්සෝ කියලා කියන්නේ කාටද කියලා මම දැන් කිව්වා. චුට්ටකට කලින් කිව්වා. ඔව්. මට කියන බලන්න යාෂ්මිත. සෙස්සෝ කියන්නේ අනික් මොන්ද අනෙක් මුව. මුව අනෙක් මුව කිව්වත් තමයි අනෙක් අය. අනෙක් අය කිව්වත් කිසිම ගැටලුවක් නැහැ. හොඳයි. එහෙනම් ඔන්න පුතේ මේ කතාව ලියලා තියෙන්නේ ආචාර්ය දොන් පීටර් පියතුමා. පියතුමෙක්ා ලියලා තියෙන්නේ මේ කතා. මේ ඡේදය අරන් තියෙන වනගත ළමෝ කියන පොතේ.
දැන් ඔයාලට වෙනම පොතක් මම හදාගන්න කියලා තියෙනවා ඒක ඔයාලා ටිකක් එකට එකතු කරලා මේ ඡේද උපුටාගත්තේ මොන පොතෙන්ද කවුද ලියපු කතුවරයා කියලා ලියාගන්න කියලා මම කියලා තියෙනවා නේද අපිට හම්බ වෙන කවි සින්දු ඡේද මේ හැමදේම ලියපු අය ලියපු පුද්ගලයා කතුවරයා සහ පොත ගත්ත පොත ලියන වෙනම පොතක් ඔයාලා ගාව දැන් ඕන නඩත්තු වෙන්න ඕන ඒ පොතේ මේ අලුතෙන් හම්බ වෙන හැම ඡේදයක්ම ඔයාලා ගත්ත පොත සහ ලියපු ලේඛකයා සටහන් කරලා තියන්න ඕන. හරි? හා හොඳ. ඒ තීරයට ගැලපෙන වාක්‍ය කොටස B තීරයෙන් තෝරා යා කරන්න. හරි. දිය පිරුණු තිත් මුව මුවාගේ මුවරැළ උණ පඳුරු සහිත කියලා තියෙනවා ඔන්න. හරි? එහෙනම් දිය පිරුණු මොකක්ද තියෙන්නේ? ආ දිය පිරුණු වැවක්. යා කරන්න කියන්නේ නේද? එහෙනම් අපි ඔන්න යා කරනවා මෙහෙම තිත් මුවෝ රංචුවා මුවාගේ අංතට්ටුව ගැන නේද කිව්වේ එහෙම නේද කිව්වේ මුවාගේ අංතට්ටුව ගැන කිව්වා හැබැයි එහෙම අපිට යා කරොත් එහෙම මේ අනිත් ඒවාට යා කරගන්න වෙන්නේ නෑ වගේ නේද? හා හරි බලමුකෝ බලන්න අපි යා කරන්න ගිහින් බලමු. උණ පඳුරු සහිත ගාන්‍යුර. ඒක නම් ගාන්‍යුර ගැන කියන්නේ නේද? හරි. මොවාගේ කිව්වේ අං තට්ටුව ගැන තමා කිව්වේ නේද? මුවාගේ කිව්වේ අං තට්ටුව ගැන. හරි. ඒතේ මුවරැළ නායකයාට තමයි අපිට යා කරන්නේ මුවරැළ රංචුවක් මුවරැළ අං තට්ටුව මුවරැළ නායකයා මුවරැළ වැවක් මුවරැළ ගංයුර එහෙකටවත් ගැලපෙන්නේ නැහැ නේ මුවරැළ නේද? මුවරැළ රැළේ කියලා මෙතන අපි හදාගමු. හරි. මුවරැළේ කියලා හදාගමු. එතකොට හරි. මුවරැළේ නායකයා. හරි. ඊට පස්සේ තියෙන පොතේ වල මෙම වචන යොදා වාක්‍ය බැගින් ලියන්න. වාක්‍යයක් හදන්න ඕන මේ වචනය මේ වචනේ දාලා. මුව පැටියා. දැන් අපි මුව පැටියා කියන වචනේ තිබ්බේ අපේ ඡේද මෙහෙමනේ. මුව පැටියා මුව දෙන සමග වතුරට බැස්සේ ය. එහෙමනේ තිබ්බේ. එතනින් මරන් ලියන්න. නැත්තම් මුව පැටියා මුව දෙන සමග වනයේ සිටියේ නැ සිටියා දැන් ඔයාලා තාම කතා කරන භාෂාව නිසා හැම ලිව්වට කමන්නේ නැහැ හරි නැත්තම් ඡේදයෙන්ම අරගෙන ලියනවා නම් මුව දෙන සමග මුව පැටියා වතුරට වැස්සේය කියලා කියන්න පුළුවන් හරි ඊට පස්සේ ගං ඉවුර දැන් මෙතන තියෙන වාක්‍යම වෙන්න ඕනේ නැහැ පොතේ අපි ගං ඉවුරට ගොස් විනෝද වුණා එහෙම ලියන්න පුළුවන් හරි මුවාගේ අං තටු නැත්නම් ඡේදෙම ගන්න පුළුවන් පුතේ හරි අපිට ඕන ඡේදෙම ගන්න පුළුවන් ගං ඉවුරට තිත් මුව කිහිප දෙනෙක් ආවා නේද මුවාගේ අං තට්ටුව මුවාගේ අං තට්ටුව ඉතා විශාලයි උණ පඳුර සුළඟට ඔන්න අපිට ලියන්න පුළුවන් උණ පඳුර සුළඟට සෙල මුණා මුව දෙන පැටව සමග කෑම සොයනවා නේද මෙන්න මේ වගේ මේ කොටස ඇතුළත් කරලා වාක්‍යයක් ලියන්නයි ඔන්න පුතේ අවසාන කොටසදී අපිට තියෙන්නේ හරි හොඳයි ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහේ ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාව පුතාල වර්ධනය කරගන්න ඕනේ. ඉතින් ටීචර් ඡේද ටික එවනවා, ප්‍රශ්න ටික එවනවා, පුතාලට තියෙන උත්තර ලියලා ලියලා පුරුදු වෙන්න. අපි එහෙමනම් ආයෙම දවසකදී මේ වගේම ඡේදයක්, කවියක්, ගීතයක් රසවිඳීමෙන් අවබෝධ කරගැනීමේ හැකියාව දිනු කරගනිමු කියන යෝජනාවත් එක්ක අද දවසේ පන්තිය නිමා කරනවා. හැම දරුවෙක්ටම ආයුබෝවන්.